ජනප්‍රිය නිලි පියුමි බොතේජු ගැන පසුගිය දවස්වල අහන්නට ලැබුණේ කනගාටු දායක ප්‍රවෘත්තිය. ඒ තමයි ඇගේ ආදරණීය පියා හදිසියේ ජීවිතෙන් සමු ගැනීමේ පුවත. ඉතින් පියාගේ වියෝවත් එක්ක පියුමි බොතේජු ඉතාමත් සංවේගයට පත්වලා තිබෙනවත් අපිට දැක ගන්නට ලැබුණා. ඉතින් ඊයේ දිනේදී පියුමි බොතේජුගේ ආදරණීය පියාගේ අවසන් කටයුතු සිදු වුණා. ඉතින් අවසන් කටයුතුලින් පස්සේ අද දිනේදී පියුමි එයාගේ මුහුණු පොතේ ඉතාමත් සංවේගජනක සටහනක් තබලා තිබුණා. ඒ ඇය පියාගේ දේහය එයාගේ කරේ තියාගෙන අවසන් කටයුතු සඳහා අරන් යන ඡායාරූපයකුත් සමගිනුයි. අපි මේ උපුටා දක්වන්නේ ඒ සටහනයි. මට තාමත් හීනයක් වගේ තාත්ති ඔයා හොස්පිටල් එකේ ඉන්නවා කියලාමයි හිතෙන්නේ. ඊයේ ඔයාගේ බඩු ටික අස්කරද්දී ඔයා අන්තිමට ඔළුව තියාන හිටපු කොට්ටේ දැක්කම මගේ පපුව පත්තු වුණා තාත්තේ. ඔයා නැති ලෝකයක් මං කවදාවත් හිතලා තිබුණේ නැහැ. අපේ ගෙදර කොහොම ඉන්නද කියලා මට තේරෙන්නේ නැහැ තාත්තේ. ගෙට ඇතුල් වෙනකොට බලාගෙන ඉන්න ඔයා අද නැහැ. ඔයාගේ පුටුව හිස් වෙලා මේ තනිකම මට දරා ගන්න අමාරුයි තාත්තේ. අන්තිම මොහොතේත් මගේ දිහා ඔයා බැලුවේ ඒකයි නේද? මට ඕන දෙයක් දරා ගන්න පුළුවන් කිව්වට මං ඔයා ගියාම කඩා වැටුණ තාත්තේ. අනිත් මිනිස්සු බොරු කරද්දී ඔයාගේ ආදරේ කවදාවත් බොරුවක් තිබුණේ නැහැ. ඉස්සල්ලාම කාර් එක ගන්න මගේ අතට සල්ලි දීලා කාර් හොයන්න අපි දෙන්න ඇවිද්ද හැටි, කාර් එක අරන් ඔයා ඉස්සරහා සීට් එකේ හරි ආඩම්බරෙන් වාඩි වෙලා ආපු හැටි මට මතක් වෙනවා. රණ්ඩු කරන්න, ආදරේ කරන්න, විහිළු කරන්න, සින්දු කියන්න හැම දෙයකම මට හිටියේ ඔයා. අනේ මන්දා, මට තේරෙන්නේ නැහැ තාත්ති මං කොහොම ඉන්නද කියලා. ඔයා හරි නරකයි, මාව මෙහෙම තනි කරලා යන්න හිත හදාගත්තනේ. ආයි මේ ගේ ඇතුලේ දයානී දයානී කියලා කෑ ගහන්න කෙනෙක් නැහැ. බේබී කීයටද එන්නේ කියලා අහන්න කෙනෙකුත් නැහැ. මැච් එක බලනකොට කරදර කර කර ස්කෝ එක කීයද කවුද දිනුවේ කියලා අහන්න කෙනෙක් නැහැ. බොතේජු ගුඩ් මෝර්නින් කියලා මං කාගේ නිකට මිරිකන්නද තාත්තේ? මේ දැනුත් ඔයාගේ පුටුව දිහා බලාගෙන මං හූල්ලනවා. මන් දන්නවා අවුරුදු ගාණක් බෙහෙත් බීලා කටු ගහලා ඔයාට එපා වෙලා හිටියේ. දැන් ඒ හැම දෙයින්ම ඔයා නිදහස්. ඔයා සැපට නිදි ඇති. දැන් ඔයාගේ බේබි විතරක් නෙවෙයි මිලෝ, ජේලෝ ඔයාගේ කාමරයට ඇවිත් බලනවා. අපි ඔක්කොටම මේක දරා ගන්න අමාරුයි. ඒත් අනිවාර්යයෙන්ම ඔයා හොඳ තැනක ඇති. ඔයා පින් කඳක්. ආයේ ඉතින් කාගේ කොණ්ඩේ රැවුල් කපන්නද මං? බාබර් සාප්පු ක්ලෝස් ෆොරෙවර්. එහෙම තමයි පියුමි බොතේජු ඉතාමත් සංවේගයෙන් ඒ සටහන තියලා තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.